මෙම වැඩසටහන ඔබ වෙත ගෙන එන්නේ Dream Run Professional 071-444-700. රූපලාවන්‍ය පිළිබඳව කතාබහ කිරීමේදී අපි හැමෝටම රූපලාවන්‍ය ගැටලු තියෙනවා. විශේෂයෙන්ම මේ අධික විදිහට දහඩිය දැමීම දහඩිය දුඟද කියන්නේ අපි බොහෝ දෙනෙක් මුහුණ දෙන ගැටලුවක්. හැබැයි බොහෝ වෙලාවට මේ දේ පිළිබඳව අපි කතාබහ කරන්නේ නැහැ. මෙන්න මේ ගැටලුව නිසාම අපි ඇතැම් වෙලාවට අසහනයට එහෙමත් නැත්නම් මානසික වශයෙන් පීඩාවට පත්වෙන අවස්ථා ඕනෑතරම් තියෙනවා. මේ නිසාම අද දවසේදීත් ඔබ පීඩාවට පත් කරන මේ ප්‍රශ්නයට නිවැරදි විසඳුම් ලබා දෙන්නට තමයි අපි සෝදානමින් ඉන්නේ. ඒ වෙනුවෙන් අදත් අපිත් එක්ක එකතු වෙනවා ප්‍රවීණ සහ ජ්‍යෙෂ්ඨ රූපලාවන්‍ය ශිල්පී ආචාර්ය ප්‍රේමසිරි හේවවසම් මහත්මයා. ආයිපන ඔබතුමාට සුබෝදැසනක්. ආයිගුවන් සුබෝදැසනක්. මං හිතන්නේ අද දවසේදී අපි කතා බහ කරන්නේ බොහොම වැදගත් දෙයක් පිළිබඳව. දැන් දහඩිය දුගද පිළිබඳව කතා බහ කිරීමේදී ප්‍රේමසිරි මහත්මයා බොහෝ දෙනෙක් මේ පිළිබඳව කතා කරන්නේ නැහැ. විශේෂයෙන්ම මේ Tamanට මෙවැනි ගැටලුවක් තිබුණොත් අපි දැකලා තියෙනවා ඒ පිළිබඳව කතා කරන්නේ නැහැ. වැඩි ඒ පිළිබඳව අවධානයක් යොමු කරන්නෙත් නැහැ තැන් වෙලාවට. ඇයි මේ තරම් මෙවැනි දෙයක් එහෙමත් නැත්නම් මේ දහඩිය දුගද කියන දේ ඇයි ඇති වෙන්නේ? දහඩිය කියන එක දාන්න ඕන. දහඩිය දැම්ම නැත්නම් අපේ ශරීරයේ සමෙන් ඇති වෙන පළක් වෙන්නේ නැහැ. මොකද අපේ ශ්‍රේෂ්ඨ ගාන්ත්‍රි තියෙන මේ විශේෂණ කිහිලියට මේක තියෙන්නේ. මේ ගාන්ත්‍රි වලින් තමයි මේ ද්‍රාවණය දහඩිය පිට වෙන්නේ. මේ දහඩිය පිට කරනවා කියන්නේ ඇඟේ තියෙන අපේ ශරීරයේ ඇතුළට අපි කන බොන කෑම බීම තියෙනවා. අපි පාවිච්චි කරන ගොඩක් දෙනෙක් හැම කෑම වේලකටම සුදු ලුණු දානවා. ලුණු දානවා. ඊළඟට කුළු බඩු වර්ග පාවිච්චි කරනවා. අපේ ලංකාව තරම් මිරිස් කන රටක් තියෙනවා කියන්නේ. ඒකනේ මේ අපේ රටේ අය ගොඩක් කළු. වර්ණය වෙනස් වෙලා තියෙන්නේ මේ මිරිස් වැඩියෙන් කන හිඳ. යුරෝප රටවල ගන්න බලන්න මිරිස් කන්නේ සැලඩ්නේ ගොඩාරියක් කන්නේ අමුයෙන් කන්නේ එළවලු. අපේ අය ගොඩාරියක් දාලා මේක තම්බලා කනවා. එතකොට කෑවහම මේක ඇඟරි ඇතුලෙන් පිට කරන්න ඕන. මේ රශ්මිය කියන ඒවා මේවා ඇතුලෙන් එළියට දාන්න ඕන. එළියට එන්නේ ඇඟ ඇතුලෙන්ම මේ දහඩිය පිට වෙනවා. පිට වෙනකොට අපේ ස්වභාව ධර්මයෙන් අපිට ලැබෙනවා ඇඟට බැක්ටීරියා ආසාදන. ඒව එක්කහු වෙනවා, තැම්පත් වෙනවා. තැම්පත් වුණා මේ දාඩිය දාලා මේ බැක්ටීරියා ආසාදනත් එක්ක හොන තමයි ඔන දුර්ගන්ධය ගන්න පටන් ගන්න. අද සමාජයේ අපේ කාන්තාවෝ පිරිමි අය තරුණ තරුණියන් බොහෝ දෙනෙක් සමාජයේ මේ දහඩිය ගඳ නිසා තමන් කොන් වෙනවා සමාජයේ. සමහර කෙනෙක් කොහටද කතා කරන්න ගියාම තමන්ට දැනෙනවා දාඩිය ගඳ නැතුවම අද්දක මෙහෙම තද කරගෙන ඉන්නේ. ආයේ උස්සන්නේ එහෙම නැහැ. තද කරගෙන ඉන්නේ. අය ඒකෙන් දැනනවා යා හරිම අසහනකාරී තත්ත්වයක ඉන්නේ. වාහනයක බස් එකක යන්න බෑ අත උස්සගෙන ඉවරලා. එහෙම නැත්නම් මෙහෙම කළා තමයි අල්ලගෙන යන්නේ. ඒ එහෙවේ එවැනි අය ඒ වගේ මානසිකව ප්‍රශ්නයක් තියෙන අය තමයි එහෙම යන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න අද සමාජයේ බුද්ධිමත් දැනුවත්. ඒ නිසා ඔබ කෙරෙහි යම්කිසි කෙනෙක් බලනකොට ඔබ එවැනි ප්‍රශ්න වලින් මතුවෙනවා නම් ඔබ දහඩිය දුඟද හමන කෙනෙක් කියන එක මිනිස්සු දන්නවා. ඒ නිසා හොඳට මතක තියාගන්න. මේ දහඩිය දුර්ගන්ධය නැති කරගන්න අපිට පුළුවන්කමක් තියෙනවා. බැරි වෙන්නේ නැහැ. විශේෂයෙන් ඩ්‍රිම්රන් ලංකා සමාගම හැමදාමත් කාන්තාවන්ගේ පිරිමි අයගේ රූප ස්වභාව කෙස් ගහේ සිහිනේ සැබෑ වෙන වගේම සම ආරක්ෂා කරගන්න සමේට අවශ්‍ය කරන තත්ත්වයන් උදා කර දෙන තමයි උත්සාහ කරන්නේ. කියන්නේ ඔබව ලස්සන කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම හිතෙනවා අපි සමාජයේ වැඩි දෙනෙක් කතා කරන්නේ මේක හරි ලැජ්ජයි ගොඩක් දෙනෙක්. ලැජ්ජ වෙන දෙයක් නෑ. අර සින්දුකුත් තියෙන ලස්සන නම් නෑ පෙනෙන්නේ ඉස්සර සුවඳින් ඉස්සර ගඳමයි දැනෙන්නේ කියලා ඉන්නේ කියවනත් කියන්න හිතෙනවාමයි. ඉතින් ඒ නිසා මේ ගඳ කියන එක දුර්ගන්ධය කියන එක නැති කරගන්න වෙනවා අවශ්‍ය වෙනවාමයි. අපි සමාජයට යනකොට සමාජ ජීවත් වෙනකොට හොඳට මතක තියාගන්න. අපි දැන් මම එක වෘත්තියක්නේ රූපලාව ඔබ නිවේදන වෘත්තියක්. ඒ වගේම මේ රටේ වෘත්තිය දහස් ගාණක් මිනිස්සු ඉන්නවා. මේ හැම වෘත්තියකම කෙනෙක් වුණත් සමාජයේ හැම කෙනෙක්ම හැමතිස්සෙම අපිට මුහු වෙනවා. අපිට ලඟ වෙනවා. විශේෂයෙන් අපි රූපලාවන්‍ය කේශාලංකාර ශිල්පීන් හැමතිස්සෙම තවත් කෙනෙක් එක්ක එකහුල වැඩ කරන්නේ. එතකොට එයාට වැඩක් කරනකොට අපි එයා ළඟට යනකොට අපි ගාව දහඩිය ගඳ තියෙනවා නම් එයා කැමති නැහැ ඒකට. ඒ නිසා අපි හැමෝටම එක දෙයයි කරන්න තියෙන්නේ. මොකද්ද කරන්න තියෙන්නේ? උදේට හොඳට ඇඟපත සෝදගන්න. අපි ඒක කරන හොඳ පුරුද්දක් විදියට ඇඟපත සෝදගෙන ටවල් එකෙන් තෙත මාත්තු කරගෙන මේ ඩිව් රෝල එක ගත්තා ගෑවා. වෙන කරන්න දෙයක් නැහැ මේ. ගත්තා ගෑවා. ඔච්චරයි කරන්නේ. හරිම පහසුයි. හරි පහසුයි. ඉතින් විශේෂයෙන් කියනවා දැන් ඔයාලට පේනවනේ මේ ඉස්සරහා පාට බෝතල් තියෙනවා. මේ පාට බෝතල් 10ක් තියෙනවා කාන්තාවන් සඳහා. පිරිමියන් සඳහා තියෙන මිනිමින් නිල් පාට එක. මේ නිල් පාට ඩප්පි එක තියෙනේ දැන් මෙතන තියෙන පාට වර්ණ තුනක් තියෙන ඒක විතරයි පිරිමියන් සඳහා තියෙන්නේ. ඒක මේක හරි මේ කියන්නේ මේ අපිට දරාගන්න බැරි සූඳක් නෙමෙයි තියෙන්නේ. දරාගන්න පුළුවන්.
මම දැන් වාටේ සුවඳ දැනෙනවා තියෙනවා දැනෙනවා ඇති. ඉතින් දරා ගන්න පුළුවන් සුවඳක් තියෙන මෙච්චරයි කරන්න තියෙන්නේ ගත්ත ගෑවා. ඒ නිසා අද වෙළඳ පොලේ නොඑක් ඩියුරන් වර්ග තියෙනවා ඩියුරෝලා වර්ග තියෙනවා. විශේෂයෙන් කියන්න අවශ්‍ය නැහැ ඩියුරන් එකේ ඩියුරෝලා එකේ කිසිම හැමත හානියක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් සමහර ඩියුරෝලා වර්ග තියෙන ගෑවහම සුදු පාට වෙනවා මේ කිහිල් දෙපැත්ත. ඒ විතරක් නෙමෙයි ඇඳුම කළු වර්ණ වෙනවා. ඒ නිසා කවදාකවත් එහෙම දෙයක් වෙන්නේ නැහැ මේක. ඉතාමත්ම හොඳ ගුණාත්මක භාවයෙන් යුතුව මම හැමතිස්සෙම කියන්නේ ISO තත්ත්ව සහතිකෙන් හා GMP තත්ත්ව සහතිකෙන් පිදුම් ලැබලා තියෙන ඉතාමත්ම හොඳ නිෂ්පාදනයක් විදිහට අපිට ඩිම්රොන් ඩියුරෝලා එක හඳුන්වන්න පුළුවන්කමක් තියෙනවා. ඔව්. ඒ වගේම තමයි ප්‍රේමසිරි මහත්මයා දැන් මේ නිෂ්පාදන පෙළ පිළිබඳව කතා බහ කිරීමේදී ඔබතුමා සඳහන් කරපු ආකාරයට අපිට දැක ගැනීමට ලැබෙන නිෂ්පාදන වර්ග කිහිපයක්ම තියෙනවා. එතකොට අපි කොහොමද මෙවැනි නිෂ්පාදනයක් තෝරාගෙන අපි කොහොමද නිවැරදි විදිහට මේ නිෂ්පාදනය භාවිතා කරන්නේ? ඔව්. දැන් මං කියන පිරිමියට නම් මේ නිල් පාට මූඩිය තියෙන එක තමයි පිරිමියට තියෙන්නේ. කාන්තාවන්ගේ තියෙනවා ගන්න යන්න එපා. ඒක හොඳට මතක තියාගන්න. ඒතර කාන්තාවන් එක එකයි එක එක සුවඳට කැමතිනේ. අරගෙන ඉවිලා තමන් කැමති සුවඳ මොකක්ද කියන එක බලන්න. මේව. බල්ල ගිරලා තමන්ගේ කැමති සුවඳ තෝරගන්න. මොකද ගොඩක් දෙනෙක් කැමති නෑ තද සුවඳ වල එනවට. ඉතින් මම හිතන්නේ නෑ ඉතාමත්ම සියුම් සුවඳ වල තමයි තියෙන්නේ. ඊරසඩ අපි අපේ කාන්තාව විශේෂයෙන් පිරිමියයි පව අපි පවා දැන් ගොඩක් අවස්ථාවල සිල්ක් ඇඳුම් අඳිනවා. ගොඩක් අවස්ථාවල. මේ සිල්ක් ඇඳින් ඇඳුම නිසා මේ දහඩිය කොටන් එකට වගේ උනා ගන්න ශක්තියක් නැහැනේ. ඒ නිසා විශේෂයෙන් මතක තියාගන්න ඩියුරෝල් එකක් ගාලා අපි අනිවාර්යයෙන් මේ අත් තියෙන බැනීමක් අඳින පුරුදු වෙන්න ඕන. කාන්තාවන්ත් එහෙමනේ. යට වෙස්ට් එකක් අඳිනවනේ සමහර කාන්තාව. ඉතින් ඒ නිසා හොඳට මතක. ඒ වගේම සිල්ක් සාරි බ්ලවුස් එකක් මහනවා නම් අනිවාර්යයෙන් මතක තියාගන්න කොටන් එකකින් ලයිනින් කරලා මහන්න. එතකොට දහඩිය දාන එක වැඩි දාන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. ඉතින් මං හිතන විශේෂයෙන්ම අපි සමාජයේ ජීවත් වෙනකොට අපේ ලස්සන අපේ පිරිසිදුකම සමාජයට දැනෙන්න ඕන. ඒක තමයි අවශ්‍ය වෙන්නේ. මෙන්න මේ පිරිසිදුකම කියන එක ඉතාමත්ම වැදගත් වෙනවා අපිට මේ දහඩිය ගඳ කියන එක. ඒ නිසා හැම කෙනෙක්ම හරි සුවඳවත් භාවයෙන් හරි ලස්සනට ජීවත් වෙන්න ඕන, හොඳ පිරිසිදුකමින් ජීවත් වෙන්න ඕන. ඉතින් අපිට ලොකු දෙයක් කරන්න යන්නේ මම නැවත නැවත මේ කියන්නේ අපිට කරන්න තියෙන එක දෙයයි. මොකද්ද? හොඳට ඇඟපත සෝදලා නැත්නම් නාලා ඉවරලා හොඳට පිරිසිදු පීදාන අපි තෙත මාතු කරලා ඊට පස්සේ මේක අරන් ගන්න තියෙන උච්චරය කරන්න. බොහොම පහසු දෙයක්. බොහොම පහසු දෙයක්. ඉතින් ඊටතර මේ පොකට් එකට සරලද විදිහ තියෙනවා. මේක ඉතාමත්ම පොඩි සයිස් එකකුත් තියෙනවා. ලොකු මුදලක් වැය කරන්න බැරි නම් මේ මේවා ලොකු මුදල් නෙවෙයි පොඩි මුදල් තියෙන්නේ. මුදල් ගානකට තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ එකක් ඇති මාසයක් එකමාරක් විතර ප්‍රමාණයකට. මොකද රැයට නිදාගෙන කොට ගන්න නැහැනේ මේක. උදේට විතරයි ගන්න. ඉතින් පැය 24ම සුවඳවත් භාවයෙන් තියෙනවා. ඔව්. ඊළඟට හණිගේ ප්‍රශ්නෙත් ඒක තමයි. ඔච්චර වෙලාවක් සුවඳ තියෙනවද කියලා. මේ විශේෂයෙන්ම දැන් අපි දැකලා තියෙන බොහෝ වෙලාවට මේ කාර්යාලයට යන යෝධයන් වේවා, එමෙතත් අපේ පුරුෂ පාර්ශ්වය වේවා, අපි දැකලා තියෙන දෙයක් තමයි නිවසේදී උදෑසන පිටත් වීමට කලින් මේ දේවල් පාවිච්චි කරනවා. හැබැයි විශේෂයෙන්ම දැන් වැඩ කටයුතු කරන අතරතුරදී බොහොම කාර්යබහුලත්වයට පත් වෙනකොට ඇත්තට මේ ශරීරයෙන් දහඩිය පිට වෙන ප්‍රමාණයත් වැඩි. ඒ අතරතුරේ අපි දැකලා තියෙන දෙයක් තමයි බොහෝ වෙලාවට මේ තමන්ගේ කාර්යාලයෙන් වැඩ ඉවර වෙලා නිවසට එන්නට හදන අවස්ථාවලදී අපි දැකලා තියෙන ගොඩක් වෙලාවට මේ දහඩිය පිටින් ඇතැම් වෙලාවට සමහර වෙලාවට ආලේප කරනවා. ඒ නිසාම අපි සඳහන් කරමු ඒ දේ දැක්ක දහඩිය පිටින් ගන්න එපා. සුද්ධ කරලා ඉවරලා තමයි, සෝදලා ඉවරලා තෙත මාතු කරලා තමයි මේක ගන්න ඕනේ. දැන් මේක කෑවට පස්සේ තව දෙයක් තියෙනවා. දහඩිය දැමීම නතර වෙන්නේ නැහැ, පාලනය කරනවා. මේකෙන් කරන දහඩි දැමීම පාලනය කරලා සුවඳවත් භාවය තමයි ඇති කරන්නේ. ඉතින් අපි උදේ ගාලා ගියාට පස්සේ රෑ නිදා ගන්න හදනවා. අයි අපි ඇඟපත සෝදනවානේ, සෝදලා නිදා ගන්න. ඒතකොට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ විදිහට පුරුදු වුණාම හොඳයි. අපි ජීවිතයේ හොඳ පුරුදු තියෙනවානේ. අපි උදේ නැගිට්ටාම කට හොදනවා, වතුර බොනවා, දත් මදිනවා, වොෂ්රූම් එකට යනවා, වගේ හොඳ පුරුදු තියෙනවා. ඒ වගේ ජීවිතයේ හොඳ පුරුද්දක් කරගන්න. හොඳ පුරුදු අපි ඉගෙන ගන්න ඕන අලුත් පුරුදු. ඒක තමයි ඩියුරෝල් එකක් පාවිච්චි කරන එක. ඉතින් මං හිතනවා ඒ තුලින් ඔබ ලස්සන සුන්දර සුවඳවත් කාන්තාවක් හෝ පිරිමියෙකුට පරිවර්තන වෙන්න පුළුවන්. මේක කාන්තා පිරිමි ભેදයක් නෑ. ඒක හොඳට මතක තියාගන්න. මං කොහොනේ පිරිමියට තියෙන මේ නිල් පාට එක කියලා කාන්තාවන්ගේ ඒවා ගන්න යන්න එපා. කාන්තාවන්ට ඒක ගන්න දෙන පාට පාට 10ක් තියෙනවා. පිරිමියයි සඳහා වර්ග දෙකක් තියෙනවා නිල් පාටින්ම. ඔව්. දැන් මේ බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි මෙවැනි ඩියෝ වර්ග පාවිච්චි කිරීමේදී මේ අත්‍යට අවපහැ ගැනීමක් ඇති වෙනවා, එහෙමත් නැත්නම් කළු වීමක් ඇති වෙනවා කියලා අපි අහලා තියෙනවා. බොහෝ දෙනෙක් මේ නිසාම අපි දැකලා තියෙන මේ ඩියෝ භාවිතයෙන් ඈත්ලා තියෙන අවස්ථාවලුත් අපි දැකලා තියෙනවා. ඒ නිසාම අපි සඳහන් කිරීමක් කරමු මේ නිෂ්පාදනය පාවිච්චි කිරීමෙන් තුළුනුත් අපිට එවැනි අපහසුතාවයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒකට ප්‍රධාන හේතුවම අධික පර්ෆියුම් එක ඒකේ තියෙනවා. දැන් මේකෙත් පර්ෆියුම් තියෙනවා, නමුත් අධික ලෙස නැහැ. මේක ඩියෝ එකයි පර්ෆියුම් එකයි දෙකේකට එකහු කරලා තියෙන්නේ. ඒ එකහු කරලා තිබීම තුලින්
තුළින් මංහිතනවා ඒද ඇති කරගන්න පුළුවන් කමක්තින එනිසා හොඳර මතක තියාගන්න. ඒ විදිර අත්තට කළු වෙන්නෙත් නෑ සුදු පාට වෙන්නෙත් නෑ අබි ඇඳගෙනන්න ඇඳුම් කළු පාට වෙන්නෙත් නෑ එකත් හොඳර මතකරන එක තාමත්ම වගේකීමින් කරන්න මොකද මගේ ජීවිතත් හොඳ පුරුද්දක්කිද හැමදා මුදේටමන් දිවරෝල තමයි පාවිච්චි කරන්න ඒ හොඳර මතර ම වැඩි පපියුම් පාවිච්චි කරන හරි අඩුයි අවශ්‍යතාවයක් අනුව තමයි පපියුම් එකක් පාවිච්චි කරන්න ලොකු පංශන්නේ කරනන් තමයි පපියුම් ටිකක් ගාගනයන් මොද කෙනෙ දැක්කම හගකක් දෙන්න මේද පැත් නිසා පපියුම්යක් ගන්න නැත්තම් මට හොඳටම ඇති මේ ඩියුරෝලක පාවිච්චි කරාම ඒක මගේ පෞද්ගලික මට ඒක නැත්තම් බෑ ඒක දැන් පුරුදු වෙලා තියෙන. ඒ වගේ මං කියන්නේ ඒක හැමෝම හොඳ පුරුද්දක් ඇතුලේ මේ ඩියුරෝලක පාවිච්චි කරන හොඳට පුරුදු. ඔව්. දැන් ඔබතුමා සඳහන් කිරීමක් කරා මේ පර්ෆියුම් එකයි ඩියෝ එකයි එකට තියෙනවා කියලා. ඒත් අතර මේ මොකක්ද කියලා මට ඔබෙන් අහන්නට හිතුණා. ඒකෙන් අදහස් කරන්නේ. දැන් මේක ඩියෝ එකක් කියලා කියන්නේ මේක අර ඇප්ලයි කරන්න පුළුවන් එකක්, ගන්න පුළුවන් එකක්. හරි? එකපාරටම වේලෙන්නේ නැහැ මේක. හරි? එකපාරටම වේල යන්නේ මේ තෙතමනියත් එක්ක තමයි තියෙන්නේ. ඒතකොට සුවඳවත් භාවය ඇති වෙන්නේ පර්ෆියුම් එක. පර්ෆියුම් ගොඩක් දාලත් නැහැ. දැන් මේක දැන් ඔයාලට දරා ගන්න බැරි සුවඳද? ඒතර පර්ෆියුම් එක ගහම අපිට ඉන්න බෑනේ. ඒ කියන්නේ මෙහෙම දරා ගන්න බැරි ගතියක් නෑ. ඒ නිසා ඉතාමත්ම ලයිට් ගතියකින් තියෙන්නේ. ඒ නිසා මේ දෙකම එකට එකහො කළා තමයි මේක නිර්මාණය කළා තියෙන්නේ මේ ඩියුඩ්‍රන් එකක් විදිහට. අපි ඩියුඩ්‍රන් එකක් ආලේප කළ විනාඩි කිහිපයක් නිකන් තියන්න. තියලා පස්සේ තමයි අපි කොහේ හරි යන්න ඕනේ වෙන ඇඳුම් අඳින්න අවශ්‍ය වෙන්නේ ඒක හොඳට මතක තියාගන්න. මොකද අපි ගොඩක් දේවල් කරනනේ. අපි කොණ්ඩෙ පීරන්නේ ඉස්සෙල්ලා ඩියුරෝල එක පාවිච්චි කරලා යන. ඊට පස්සේ ඒක ගානට අපිට හැමතෙම වේව කරගෙන ඉවරයි. ඉතින් ඒ නිසා රාත්‍රී කාලේ නිදාගන්නකොට සෝදලා ඉවරලා නිදාගන්න. එහෙමනම් ඔබට වැඩිදුර විස්තර දැනගැනීමට පුළුවන් දුරකථන අංකයන් මතක් කරන්නම් 0741 44 44 700 සහ 0741 44 44 700 0741 44 44 700 සහ 0741 44 44 700 කියන දුරකථන අංක ඔස්සේ ඔබට වැඩිදුර විස්තර දැනගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි ප්‍රේමසිරි මහත්මයා දැන් අපි හැමදාම ඩ්‍රීම් ඩ්‍රෝන් නිෂ්පාදන පිළිබඳව කතා බහ කිරීමේදී ඒ වයේ තියෙන ප්‍රමිතිය පිළිබඳව ගුණාත්මක තත්ත්වය පිළිබඳව අපි හැමදාමත් දැනුවත් කරනවා. ඒ නිසාම අද දවසේ මේ නිෂ්පාදනවල තියෙන ප්‍රමිතිය පිළිබඳවත් අපි දැනුවත් කිරීමක් කරනවා. ඇත්තටම මේ සඳහා භාවිතා කරන අමුද්‍රව්‍ය ඉතාමත්ම උසස් හන්දමේ දේවල් පාවිච්චි කරන එක තමයි වැදගත්ම දේ ලිම්රෝ ලංකාවේ තියෙන්නේ. විශේෂයෙන් ISO තත්ත්ව සහතිකේ GMP තත්ත්ව සහතිකේ ලැබිලා තියෙනවා. ශ්‍රී ලාංකීය හැමත පුද්ගලයාට ගැළපෙන විදිහට පරීක්ෂණ පවත්වලා ඒ පරීක්ෂණ ජපානයේ කින්දායික කාගු ආයතනයට වල යුරෝපා තාක්ෂණයත් ඒකට ඒකරාශී කරගෙන තමයි මේ නිෂ්පාදනයේ වෙළඳ පොළට එන්නේ. ඒ වගේම අපේ ලංකාවේට මේ තත්ත්ව සහතික වගේම අපි ලෝකයේ රටවල් 37ක අපිට මේ තත්ත්ව සහතික හිමිලා තියෙනවා. ඒ නිසා ලෝකයේ ජීවත් වෙන මිනිසුන් රටවල් 37ක ජීවත් වෙන මිනිසුත් මේක පාවිච්චි කරනවා. එහෙනම් කිසිම ප්‍රශ්නයකින් අතුරු ආබාධයකින් තොරව අපේ හැමතේ ඉතාමත්ම හොඳින් ගැලපෙන විදිහට නිර්මාණය කළ තියෙන ඩිම්රොන් ඩියුරෝලා මම හිතන්නේ ඕනම කෙනෙකුගේ ජීවිතේ ජීවන සුවඳ වගේ ඇති කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම තමයි ප්‍රේමසිරි මහත්මයා ඇත්තට මේ අපේ ඇත්තම් කාන්තාවන් තමන්ගේ පෞද්ගලික පිරිසිදුකම පිළිබඳ වැඩි උනන්දුවක් දක්වන්නේ නැහැ. ඒ නිසාම අපිට දැනෙන දෙයක් තමයි බොහෝ වෙලාවට මේ ඔබතුමා සඳහන් කරපු ආකාරයට මේ දහඩිය දුඟ දැතැම් අයගෙන් අපිට දරා ගන්න බැරි තරමට අපිට ඇති වෙන අවස්ථාවල් දැනෙන අවස්ථාවල් තියෙනවා. ඒ නිසා මේ අපේ කාන්තාවන්ට අපි යම්කිසි උපදේශයක් ලබා දෙමු කොහොමද මේ නිවැරදි විදිහට තමන් පිරිසිදුවට ඉන්නේ කියන කාරණේ පිළිබඳව. ඔය කිතාමත්ම වැදගත් වෙනවා. අපි දිනපතා උදේ නැගිට්ටාම මූණකට හොදලා දත් මැදලා ඒ පිරිසිදු කරන්න ඕන. අපි නානවා නම් පැය 48කට ස්වස්තමේ නානවා. නැත්නම් උදේ හවස අපි අනිවාර්යයෙන්ම ඇඟපත සෝදන්න අවශ්‍ය වෙනවා. දවසේ උතුම් ගමනක් මුහුණ සෝදන්න අවශ්‍ය වෙනවා. ඊට අමතරව අපි හැමතිස්සෙම කනබුණ කෑම ගැන සැලකිලිමත් වෙන්න. විශේෂයෙන් අපි හොඳට හුරු වෙලා තියෙන්නේ හොඳට කුළුබඩු දාලා කන්න පුළුවන් జాතියක් විදිහට අපි පුරුදු වෙලා තියෙන්නේ. ඉතින් මිරිස් 3-5 සුදු ලූණු ලූණු මිරි අවු මිරිස් මේ වගේ දේවල් අපි කනවා වැඩි අපේ කෑමත් එක්ක. ඒ නිසා තමයි දහඩිය ගඳ කියන එක වෙදෙන්නේ. ඒ වගේම තව එකක් කියනවා ගොඩක් ඔය මස් මාළු මස් කන අය ගොඩක් තියෙනවා. ඉතින් අපි ඒවා කියන්න බෑ මොකද සමහර අය කන්න කැමති අයට කන්න පුළුවන් කම තියෙන අකමැති අය කරනවා. ඉතින් ඒ නිසා එවැනි තත්ත්වයන් නිසා දහඩිය දුර්ගන්ධය ඇති වෙන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් ඒ නිසා අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ සරකෑම වලින් අර සරකෑම කිව්වම මේ අර සුදු ලුණු මිරිස් ඒවා පොඩ්ඩක් අඩු කරලා ටිකක් සුදුළු කියලා කරනවා කියන්නේ. ඒවයි කන්න පුරුදු වෙන්න ඕන. එතකොට වතුර බොන්න ඕන හොඳට වතුර බොන්න ඕන. මේ වතුර බීම තුලින් තමයි අපේ දහඩිය දුර්ගන්ධය නැති කරගන්න අපිට පුළුවන් කමක් තියෙන්නේ. එතකොට අපි අර හොඳ පුරුද්දක් විදිහට ඩිවරෝලා එක පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් කියන්න අවශ්‍ය නැ මේ ඩිවරෝලා අපිට ලංකාවේ ඕනම සුපිරි වෙළඳ සැලකින් ෆාමසියකින් ගන්න පුළුවන්. අපේ රූපලාවන්‍ය මධ්‍යස්ථාන වලින් ගන්න පුළුවන්. බැරිලාකත් ගන්න නැත්නම්
වා කියනනේ දුරකථන කයිසරයි. ඒ දුරකථන වලට කතා කරන්න හැගීක්මනින් අපේ ටෙක්නිකල් ටීම් එක සූදානම්ින් ඉන්න ඔබට ඒ අවශ්‍ය කරන ඩිවරෝලා ඔබේ ළඟටම ගෙනත් දෙන්න. ඔව් ඔබට එනම් වැඩිපුර විස්තර දැනගැනීමට පුළුවන් දුරකථන අංකයන් මතක් කරන්න 0741 44 44 700 සහ 0741 44 44 703 කියන දුරකථන අංක ඔස්සේ ඔබට වැඩිදුර විස්තර දැනගැනීමට හැකියාවක් තියෙනවා. දැන් ප්‍රේමසිරි මහත්මයා ඔබතුමා සඳහන් කරපු ආකාරයට ඇත්තටම අපිට මේ අපේ ශරීරයට දහඩිය දාන එක අපිට නවත්තන්නට හැකියාවක් නැහැ. ඔව් දැන් අපි දන්න දෙයක් තමයි විශේෂයෙන්ම අපේ මේ මුහුණට එහෙමත් නැත්නම් හිසට වෙන්න පුළුවන් දාඩිය දැම්මට දුර්ගන්ධයක් ඇති වෙන්නේ නැහැ. ඔව් නමුත් මේ අපේ අත්තර ප්‍රදේශයේ දහඩිය දැමීමෙන් තමයි දුර්ගන්ධයක් ඇති වෙන්නේ. ඇයි මේ වැනි තත්ත්වයක් ඇත්තටම? ඒක ප්‍රධාන හේතුව තමයි අපේ ශ්‍රේෂ්ඨගන්ති වැඩි හරියක් තියෙන මේ කිහිලියට තියෙන්නේ. ඒකට මේ බැක්ටීරියා කියන එක ඒකරාශී වීම නිසා තමයි මේ දුර්ගන්ධය කියන එක ඇති වෙන්නේ. බැක්ටීරියා ඉක්මනින්ම උනා ගන්න ප්‍රදේශය තමයි කිහිල. මොකද ඒක ඇරිලා නැහැ. දැන් අපේ මුහුණ දාඩිය දැන් මෙතන දාඩිය දමම මේක ඇරිලා තියෙන්නේ අපේ මුහුණ. නිරාවරණය වෙලා තියෙන්නේ. දැන් මෙතන එහෙම නෙමෙයි නාවරණය වෙලා තියෙන්නේ. ඒ නිසා මේ දෙපැත්තට දැම්මම තමයි දුර්ගන්ධය වැඩියෙන් තියෙන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න. සමහර අය ගාව මම දන්නේ කියන්න කතා කරන්න ලැජ්ජයි. ඒ තරම් දුර්ගන්ධයක් එනවා. ඒ නිසා ඔබ එහෙම වෙන්න එපා. ඔබ උපතින්ම සමහර විට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබේ ජාන වලින් වෙන්න පුළුවන්. ඔබ කන බොන කෑම බීම වලින් වෙන්න පුළුවන්. ඔබේ පරිසරයත් එක්ක වෙන්න පුළුවන්. ඔබට මේ තත්ත්වය ඇති වෙලා තියෙනවා නම් ඒකට බය වෙන්න එපා. නිවැරදි විසඳුම තමයි අපි මේ ගෙනහලා තියෙන්නේ. හොඳට ඇඟපත සෝදලා තෙත මාත්තු කළා. ඩිව රෝල් එකක් තමන් කැමති සුවඳකින් ඩිව රෝල් එකක් අරගෙන හොඳට මේ කිරි දෙපැත්තේ ගන්න. ගාලා අනිත් වැඩ කරලා ඇඳුම් ටික ඇඳගෙන යන්න එච්චරයි තියෙන්නේ. වෙනද කල පිළිබඳව කතා බහ කිරීමේදී අපි දැකලා තියෙනවා ඇත්තට මේ දහඩිය ප්‍රශ්නය වෙනුවෙන් විශේෂයෙන්ම දහඩිය දුකද වෙනුවෙන් විවිධ නිෂ්පාදන වර්ග ඩියෝරෝල වර්ග විවිධ දේවල් වෙනද පළේ තියෙනවා අපි දැකලා තියෙනවා. නමුත් මේ ඩ්‍රීම් ඩ්‍රෝන් නිෂ්පාදන පළේ තියෙන මේ නිෂ්පාදනයේ තියෙන අපි සුවිශේෂත්වය පිළිබඳව කතා බහ කරමු. ඔව් ඒක තමයි විශේෂයෙන්ම කියනවනම් සුවඳවත් බහයක් 10ක් තියෙනවා කාන්තාවට. වෙනද ඒවැ නිෂ්පාදන 1යි 2යි තියෙන්නේ සුවඳවත් භාවයේ. ඒ නිසා 10 වර්ගයක් තියෙනවා. ඔන්නම් පළවෙනි මාසේ එක සුවඳ, දෙවෙනි මාසේ තව සුවඳක්. ඒ වගේ ඇති කරගන්න පුළුවන් මාස 10ට සුවඳවල 10ක්. හැබැයි පිරිමි පාක්ෂික සඳහා සුවඳ වර්ග දෙකයි තියෙන්නේ. මොකද පිරිමියා වැඩි ගොඩක් සුවඳට කැමති නැහැනේ. ඒකයි. ඒ නිසා විශේෂයෙන්ම ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම මේක පාවිච්චි කරන්න පුළුවන් කමක් තියෙන. ඒක තමයි වැදගත්ම දේ වෙන්නේ. ඒ වගේම නැවත නැවත ඔබට කියන්නේ මම මේ දහඩිය දාන්න ප්‍රධාන හේතු සාධක තමයි අපි මේ කිහිල් දෙපැත්තෙන් ශ්‍රේෂ්ඨ ගාන්ත්‍රි වලින් මේක දාන්නේ. මේකට බැක්ටීරියා ආසාදන තැම්පත් වුණාම තමයි මේ සිද්ධ වෙන්නේ. ඒ නිසා හොඳට සෝදලා වෙලා තෙත මාත්තු කරලා ඩියුරෝල එකක් පාවිච්චි කරන්න අවශ්‍ය නැහැ. ඒ වගේම නැවත වතාවක් අපි ඔබට උපදේශයක් දෙනවා. ඔබට කන බොන කෑම බීම වල විශේෂයෙන් සුදුළු වුණු රතුළු වුණු අමු මිරිස් ඒ වගේම තුන පහ කුඩු වේලිච්ච මිරිස් එහෙම වැඩි කන්න එපා. ටිකක් අඩුවෙන් කන්න පුරුදු වෙන්න. එතකොට හොඳයි. ඒ නිසා විශේෂයෙන් සලාද වර්ග කන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. විශේෂයෙන්ම තවත් එක් කාරණයක් මෙන්න මෙතනදි මට මතුවන අතරම ප්‍රේමසිරි මහත්මයා අපි දැකලා තියෙන බොහෝ වෙලාවට මේ ඇතම් ඩියෝ වර්ග පාවිච්චි කිරීමේදී මේ ඇඳුම් වල පැල්ලම් එනවා. ඒ පැල්ලම් යවගන්න තැතැම් වෙලාවට අමාරුයි. අතරම මේ ඩ්‍රීම් ඩ්‍රෝන් රෝල් ඔන් වලත් එවැනි ගැටලුවකට අපිට මේ මුහුණ දෙන්නට සිද්ධ වෙයිද? එහෙමනම් කිසිම දවසක නෑ. මේ මටත් අත්දැකීම ලැබලා තියෙනවා. මම කරපු දේ අපි තරා ප්‍රදේශයකට ගියාම ඒ මම ඩිව රෝල් එක ගිනිහිලා නෑ අමතක වෙලා මට. ඒක සමහර දාර කලබල වෙලා පැක් කරගන්නකොට අමතක වෙනවනේ. ඊට පස්සේ හැමතැනම හොයලා හොයලා ඩිම් ඩ්‍රෝන් එකේ ඩිව රෝල් එකක් හම්බුන්නේ. ඉතින් මම ඉතින් වෙන නිෂ්පාදනයක දෙයක් අරන් ගිහලා ගෑවා. මොකදුනේ මේ ඔක්කොම සුදු පාට වෙලා. හරි නිකන් ඇලිලා වගේ අත් දෙක ඇලිලා වගේ මට දැනෙනවා. ඊළඟට මම ඇඳරේට යට ඇඳරේට බැනීම ගලනකොට ඒක කළු වෙලා. ඊට පස්සේ ඒක එතනින්ම විසි කළා දැම්ම මිසක් ආයි පාවිච්චි කළේ නැහැ. ඒ නිසා ඩිම්රොන් ඩිව රෝල එක එහෙම කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. මේක මම පෞද්ගලිකවම පාවිච්චි කරන නිසා මම ඉතාමත්ම හොඳින් මේ කියන්නේ. ඒ නිසා මට පමණක් නෙමෙයි කාන්තාවන්ටත් ඉතාමත්ම යෝග්‍ය දෙයක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්කම තියෙනවා. මේක මේ උසස් ඔෆිස් වල යන ඇයට විතරක් නෙමෙයි සාමාන්‍ය දෛනික ජීවිතයේදී ඕනම තැනකට යන එන පාසලට යන අපේ ළමයින්ගේ අම්මලා ළමයි එක්කගෙන යනවා ඒ අයට කාර්යාලයට යන අයට ඒ හැම කෙනෙකුටම ඕනම ශේෂ්ත්‍රයක නියැලෙන ඕනම කෙනෙකුට අනිවාර්යයෙන්ම ඩිව රෝල් එකක් පාවිච්චි කරන්න අවශ්‍යයි. ඔව් සුන්දර තේ පිළිබඳව වගේම ඔබේ පිරිසිදුකම පිළිබඳවත් අමතක කරන්න එපා. මොකද ඔබ පිරිසිදුවට හිටියොත් තමයි ඔබේ බාහිර සුන්දරත්වය තව තවත් වැඩි වෙන්නේ. එහෙනම් ඔබට මේ නිෂ්පාදන පෙළ පිළිබඳ වැඩිදුර විස්තර දැනගැනීමට පුළුවන් දුරකථන අංකයන් මතක් කරන්නම්. 0741 44 44 700 සහ 0741 44 44 703 කියන දුරකථන අංක ඔස්සේ ඔබට වැඩිදුර විස්තර දැනගැනීමේ හැකියාවක් තියෙනවා. එමනම් අද දවසේදීත් අපිත් එක්ක කතාබහට එකතු වුණ ප්‍රවීණ සහ ජ්‍යෙෂ්ඨ රූපලාවන්‍ය ශිල්පී ආචාර්ය ප්‍රේමසිරි හේවවසන් මහත්මයාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ආයිබෝවන්. ආයිබෝවන්.
මෙම වැඩසටහන ඔබ වෙතගෙන ආවේ Dream Run Professional 0714447400